ශ්‍රී ලංකා කණ්ඩායමත් බංගලාදේශ කණ්ඩායමත් අතරේ සුපිරි හතරේ තරගයේ අවසානයේ එක්ක බංගලාදේශ කණ්ඩායම ආසියානු කුසලානය ගැන තිබුණු බලාපොරොත්තු අවසන් කරන්න සිදු වුණා. ඉන්දියා කණ්ඩායම එක්ක එක තරගයක් ඉතිරිව තිබුණත් පාකිස්තාන කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක තිබුණු තරග දෙකම පරාද වීමත් එක්ක බංගලාදේශ කණ්ඩායමට ඉස්සරහට යන්න තියෙන අවස්ථාව මේ වෙද්දී අවහිර වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක තිබුණු දිනන්න ඕනෑම තරගයේ පරාද වුණාට පස්සේ බංගලාදේශ නායක ශකිබ් අල් හසන් කිව්වේ ජයගන්නම ඕන වාසියක් දිනුවට පස්සේ ඒ වාසිය ලබා ගන්න බංගලාදේශ කණ්ඩායමට බැරි වුණා කියලා. මම හිතන්නේ මුල් පන්දු වාර කීපේ පන්දු හොඳට දෝල්නේ වුණා. ඒ වෙලාවේ අපිට කඩලු ගන්න තිබුණා. හැබැයි ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකරු කඩලු ආරක්ෂා කරගෙන හොඳින් පන්දුවට පහර දුන්නා. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ සම්බන්ධතාවයක් ගියා. ඒ සම්බන්ධතාවයේ බිඳ දාලා අපි එකලඟ කඩලු කීපයක් අරගෙන තරගයට ආවා. ඇත්තට මේ වෙලාවේ තරගය තිබුණේ අපේ අතේ. මොකද ලකුණු වේගයත් අඩු කරලා කඩලුත් අරගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලොකු පීඩනයකට පත් කරලා තමයි අපි හිටියේ. මේ හැම දෙයක්ම නැති කරලා අපිට තරගයේ තිබුණු තැන නැති කළ ප්‍රහාරය එල්ල කළේ සදිර. ඇත්තට මේ ඉනිම හොඳ ඉනිමක්. එයාලට ලොකු පීඩනයක් තියෙන වෙලාවක ඇවිත් තමයි එයා ආපහු ඉනිම අවසාන වෙද්දී අපේ පැත්තට පීඩනය හරවන්නේ. ඔය විදිහට තමයි බංග්ලාදේශ නායකයා සදිරගේ ඉනිම ගැන තරගයෙන් පස්සේ කිව්වේ. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පරාද වෙන්න බලපාපු තව හේතු ගැනත් ශකිබ් කතා කළා. මම හිතන්නේ අපි ලකුණු හඹා යද්දී පළවෙනි ප්‍රතිකරු හතර දිනාගෙන් ලකුණු ආව මදි. ලකුණු 80ක 100ක සම්බන්ධතාවයක් අරගෙන යන්න පුළුවන් වුණා නම් තරගය වෙනස් වෙන්න තිබුණා. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ පන්දු යවන්න හොඳට පන්දු යවුවා. ඒ නිසා තමයි එයාලා අපි පරාද කරලා තරගය දිනුවේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket පිටි කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටි නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.